കേരളയെ മാവേലി കരാകിന പ്രദേശത്തെ ആസന്നവ തിയന കുണ്ണം കിന ഗമേ പാന്തര ദികട വിതര ഈ ഗമേ തിയന ഏക ഗേകട ഗീല ഏക പുത്കലേ ദുരതട്ടു കരണോ ഇതിൻ നിദിമതെൻ എന ഈ ഗെദര ഓണ ഈ ദുരയൽ ലഹനോ മുകദ മഹാരായ ദുരതട്ടു കരണ്ണ കീല എതകോട ഈ ഗെദര ദുരതട്ടു കരുപു ഈ പുത്കലയ കീനവ ඔයාට අයිති ඉඩමක එක කාර් එකක් ගිනි ගන්නවා කියලා. ඉතින් කලබලයට පත් උනේ පුද්ගලත් ගිහිල්ලා බලනවා යාගේ ඉඩමට මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට මෙගොල්ලන්ට දැක් ගන්න හම්බුනේ ඒ ඉඩමේ ඇම්බැස්ඩර් වර්ගයේ කාර් එකක් ගිනි ගන්න එක. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි මේ හැමෝටම දැනගන්න හම්බුනේ ඒ කාර් එක ඇතුලේ පුද්ගලෙක් මිනිහෙක් ඉන්නවා කියලා. ඉතින් මේ කට්ටිය වහම මොකද කරන්නේ පොලිසියට කෝල් කරලා කියනවා මේ දේ. ඊට පස්සේ පොලිසිය විනාඩි කීපයක් ඇතුළත ඒ ස්ථානට එනවා. ඊට පස්සේ පොලිසිය මොකද කරන්නේ ඒ කාර් එක ඇතුළට වූ පුද්ගලයාව මරණ පරීක්ෂණ වාර්තාව ගන්න යවලා ඒ කාර් එකේ නම්බර් ප්ලේට් එක හොයන්න ගන්නවා ඒ මියගිය කවුද කියලා. එතකොට පොලිසිය දැනගන්න හම්බුනේ ඒ කාර් එක අයිතිකාරයා සහ ඒ කාර් එක ඇතුළේ මියගිය සුගුමාරන් කුරුප් කියන පුද්ගලයා කියලා. ඉතින් මේ වගේ මරන්න හේතුව මොකද්ද? කවුද සුගුමාරන් කුරුප් කියන්නේ? අද වීඩියෝෙන් අපි ඒ ගැන කතා කරමු. ඒ හින්දා මේ වීඩියෝ එක ඉවර නම් බලන්න. මේ සිදුවීම වෙලා දවස් දෙකකට පස්සේ බාස්කරම් පිල්ලේ කියන පුද්ගලයා එයාගේ ළඟ තියෙන පොලිස් ස්ටේෂන් එකට ගිහලා කම්ප්ලේන්ට් එකක් කරනවා. ඉතින් ඒ පැමිණෙල්ල උනේ එයාගේ ඥාතියෙක් වෙන සුගුමාරන් කුරුප් කියන පුද්ගලයා අබුඩාබි වල වැඩ කරමින් ඉන්න කාලේ එයාට ගොඩක් හතුරු ගොඩක් කට්ටි ඉඳලා තියෙනවා. ඉතින් ඒ හේතු නිසා එයා මේ ඉන්දියාවට ආවට පස්සේ කේරළයට ආවට පස්සේ කට්ටියක්ව දම්මලා එයාව මැරලා පුච්චුව කියලා කියනවා. ඉතින් පොලිසිය මේ කේස් එකේ පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. චෙංගනෝර ඩීඑස්පී කෙනෙක් වෙන, ඒ කියන්නේ ඉහළ තරයේ කින පොලිස් නිලධාරියෙක් වෙන හරිදාස් කින පොලිස් නිලධාරියා මොකද කරන්නේ? එයාට වඩා ඉහළින් ඉන්න සීනියර් පොලිස් නිලධාරියෙක් වෙන උමා දත්ත මේ කේස් එක බාර දෙනවා. ඉතින් මේ කේස් එක උමා දත්ත දෙද්දී ඒක තිබ්බේ මේ ගිහින් තියෙන සුගුමාරන් කුරුප් කියන පුද්ගලයා කියලා. ඒත් මේ නිලධාරයට ප්‍රශ්නක් තිබ්බා හරියටම මේක සුගුමාරන් කුරුප් කියලා කියන්නේ කොහොමද කියලා. ඉතින් ඔහු මොකද කරන්නේ? ඒ කාර් එකේ පිලිස්සුනේ මලසිරුර තවත් හොඳින් පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ පිලිස්සුන මලසිරුර ඇවිල්ලා මුහුණ, පපුව, ඒ වගේම තමයි ඇඟේ තියෙන හැම අවයවයක්ම හොඳටම පිලිස්සලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ උමාදත් කියන පුද්ගලයාට තේරුණා ඒ පුද්ගලයා කාර් එක ගිනිගත්ත හේතුව මත නෙමෙයි පිච්චලා තියෙන්නේ, එයාව වෙන කවුරුරි එළියෙන් පුච්චලා තමයි ඇතුළට දාලා තින්නේ කියලා. ඒකට හේතුව තමයි ඒ පුද්ගලයාගේ පෙනහළු වල කිසිම කාබන් ඩයොක්සයිඩ් වායුවක් හෝ කිසිම දුමක්වත් තිබිලා නැහැ. ඊට අමතරව ඒ පුද්ගලයාගේ බඩේ තිබිලා තියෙනවා ඇල්කොහොල්. ඒ ඇල්කොහොල් එක්ක වස මිශ්‍ර කරලා තිනවා. ඉතින් මේකෙන් නවුන් නිගමනයකට එනවා මේ පුද්ගලයාට කවුරුරි වස දීලා මරලා පස්සේ පුච්චලා ඊට පස්සේ මේ කාර් එකේ තියලා පස්සේ කාර් එකත් එක්ක පුච්චලා කියලා. ඉතින් මේ උමාදත් කියන නිලධාරියා මේ ටික හොයාගත්තට පස්සේ හරිදාස් කියන නිලධාරියට මේ ටික බාර දෙනවා. ඉතින් ඔහු මොකද කරන්නේ? මේ කේස් එක ගැන ඉස්සෙල්ලාම කම්ප්ලේන්ට් එක දුන්න බාස්කර් කියන පුද්ගලයාව ආයෙ පොලිස් ස්ටේෂන් එකට ගෙන්න ගන්නවා. ඉතින් මේ බාස්කර් කියන පුද්ගලයා මේ ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන අද්දික ෂර්ට් එකක් දාගෙන ඒ වගේම තමයි දිගට වේස්ට් එකක් ඇඳගෙන. ඉතින් ඒ පොලිස් නිලධාරියට තේරුණා මේ බාස්කර් කියන පුද්ගලයාගේ හැසිරීම රටාවල වෙනසක් තියෙනවා කියලා. ඒ හින්දා පොලිසිය ඔහුට කියනවා අද්දික නවා ගන්න කියලා. ඒත් ඒ පුද්ගලයා ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් පොලිසිය මොකද කරන්නේ? පොඩ්ඩක් තද කරලා ප්‍රෙෂර් කරලා කියනවා මේ පුද්ගලයාට මේ අද්දික නවා ගන්න කියලා. ඒ නවා ගත්තට පස්සේ පොලිසියට දැක් ගන්න හම්බෙනවා මේ බාස්කර් කියන පුද්ගලයාගේ අද්දිකීම පිච්චිච්ච පාරවල් තියෙනවා කියලා. ඊට පස්සේ පුද්ගලයන් අහනවා මේ අත්වල කොහමද මේ වගේ පිච්චිච්ච පාරවල් ආව කියලා. ඉතින් මේ පුද්ගලයා කියනවා මේ දවස්වල සීතලින්ද ඇය ගෙදර ගිනිමෙලයක් ගහපු වෙලාවේ මේ අත් පිච්චුණා කියනවා. ඉතින් මේ ඩීඑස්පී හරිදාසට තේරුණා මෙයා දීපු උත්තරේ තේරුම් ගත්තා මේ හැසිරීම රටාවෙත් අමුත්තක් තියෙන හින්දා මේ පුද්ගල අනිවාර්යයෙන්ම බොරු තමයි කියන්නේ කියලා. ඒ හින්දා පොලිසිය තා පොඩ්ඩක් බල කරලා අහනවා ඇත්තටම මොකද වුනේ කියලා. එතකොට මේ බාස්කර් කියන පුද්ගලයා හැම ඇත්තම පිළිගන්නවා. ඔහු කියනවා මේ සුගුම්මරණ කුරුප් කියන පුද්ගලයාව ඔහු තමයි මැරුවේ කියලා. ඒකට හේතුව ඇහැවුම මේ පුද්ගලයා කියලා තියෙන්නේ මේ සුගුම්මරණ කුරුප් කියන පුද්ගලයාගේ දේපළ වලට ආශ කරලා තමාලු ඔහුව මේ විදිහට මැරුවේ කියලා කියලා තියෙනවා. ඒත් මේ පොලිසිය තේරලා තියෙනවා මේ පුද්ගලයා දැන් කියන්නේ බොරුවක් කියලා. මේ අතරතුර පොලිසියට ආපු තොරතුරක් මත පොලිසිය මොකද කරන්නේ? ඉක්මනට වහම ඒගොල්ලන්ගේ වාහනත් එක්ක පිටත් වෙලා එක ලෝජ් එකට යනවා. ඉතින් ඒ ලෝජ් එකට ගිහිල්ලා මේ පොලිස් නිලධාරින් ෆොටෝ එකක් පෙන්නලා ඒක රිසෙප්ෂන් එකේ ඉන්න පුද්ගලයන් අහනවා මේ පුද්ගලයා මෙහෙට ආවද කියලා. එතකොට ඒ රිසෙප්ෂන් එකේ ඉන්න පුද්ගලයා කියන්නේ මේ පුද්ගලයා ආවා දැන් ටිකට් ඉස්සලා තමයි මෙතනින් ගියේ කියලා කියලා තියෙනවා. ඉතින් ඒ ෆොටෝ එකේ හිටියේ වෙන කවුරුත් නෙමේ කුරුප්, සුගුමාරන් කුරුප්. එහෙනම් සුගුමාරන් කියන පුද්ගලයා පණපෙණින් ඉන්නවනම් එදාර කාර් එක ඇතුලේ පිච්චුනේ කවුද?
ඉතින් මේ පොලිසිය ආයි පොලිස් ස්ටේෂන් එකට ගිහින් බලනවා අන්තිමට ආපු මිසින් කේසස් වල ෆයිල්ස් ටික. ඉතින් පොලිසිය දැනගන්න හම්බෙනවා ඒක ළඟ තියෙන ප්‍රදේශෙම චාකෝ කියන පුද්ගලයා මිසින් කියලා එයාගේ මල්ලි කරපු කම්ප්ලේන් එක. ඉතින් මේ චාකෝ කියන පුද්ගලයාගේ හැඩරුව ගත්තොත් එයාත් ඇවිල්ලා සුකුමාරන්ගේ හැඩරුවමයි. මොකද එයාගේ උසමයි, එයාගේ මහතමයි, ඒ වගේම තමයි එයාගේ කොණ්ඩෙමයි මේ පුද්ගලයාටත් තියෙන්නේ. පස්සේ මේ මලසූර චාකෝගේමද කියලා කන්ෆර්ම් කරගන්න එයාගේ බිරිඳව චාකෝගේ බිරිඳව ගින්නලා අහනවා ඔයාගේ ස්වාම පුරුෂයද කියලා. ඉතින් චාකෝගේ බිරිඳත් ඒ මලසූරට තිබ්බ පොඩි පොඩි දේවල් ටික හඳුනගෙන එයා කන්ෆර්ම් කරනවා ඒ එයාගේ ස්වාම පුරුෂයා කියලා. ඉතින් මේකට පස්සේ පොලිසිය මොකද කරන්නේ? පොලිසිය ක්‍රමයට අර බාස්කර් කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. ඉතින් ඔහුත් හැමදේම කියන්න ගන්නවා. ටික දවසකට කලින් මේ සුගුමාරන් කුරුප් කියන පුද්ගලයා අබුඩාබි ඉඳලා ඉන්දියාවට එයාගේ නිවාඩුව ගත කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහු එද්දි ඇවිල්ලා තින්නේ එයාගේ සගෝ කියන යාළුවත් එක්කම. රට ඉඳන් එද්දි මේ සුගුමාරන් කුරුප් කියන පුද්ගලයා හොඳ මූඩ් එකකින් ආවත් ටිකට ගියාගේ මූඩ් එක යන්න යන වෙනස් වුණාලු. ඊට පස්සේ එයාගේ යාළුවන්ට කියන්න ගත්තලු මේ වගේ කතාවක්. ඔහු වැඩ කරන ආයතනයේ ටික ටික සේවකයන්ව අස් කරන්න ගන්නවලු. ඉතින් මේ හේතු නිසා එයාත් දන්නවලු දවසක එයාවත් අනිවාර්යයෙන්ම අස් කරනවා කියන එක. ඉතින් ඔහු ළඟදී හදන්න ගත්ත ගියත් බාගට හදලා තියෙන්නේ. ඒ වගේම තමයි එයාට ගෙවන්න ණය වගේකුත් තිබිලා තියෙනවා. ඉතින් ඔහුට තිබ්බ බය තමයි මේ ටික කරගන්න බැරි වෙයි කියන එක. මෙහෙම එයාගේ දුක මේ වගේ වේදනාවෙන් කියන මේ සුගුම්මරන් කුරුප් ඒකට එයාම අයිඩියා එකකුත් කියනවා. ඉතින් ඔහු කියනවා ඔහුගේ නමට තියෙනුනේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක්. ඉතින් ඒක වටිනාකම ඇවිල්ලා ලක්ෂ 8ක ප්‍රමාණයක්. ඉතින් 1980 ගණන් වල හැටියට මේ ගාන ඉතාමත් වටිනා ගානක්. ඉතින් ඔහු කිව්වේ ඔහුට මේ ඉන්ෂුරන්ස් සල්ලි ගන්න බොරු මලසිරුරක් ලෑස්ති කරලා දෙන්න කියලා. මුලදී මේකට අකමැති වෙන සුගුමාරන් කුරුප්ගේ ඥාතියෙක් වෙන බාස්කර් සහ මෙයාගේ යාළුවා වෙන සාගෝ මේකේ වටිනාකම දැනගත්තට පස්සේ මේකට කැමති වෙන්න ගන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ මේ ප්ලෑන් එකට ඒගොල්ලන්ගේ ඩ්‍රයිවර් වෙන පොන්නප්පන් කියන එක්කෙනවත් එකතු කරගන්නවා. පස්සේ මේ හතර දෙනාම මේ ඉන්ෂුරන්ස් සල්ලියක් ගන්න ප්ලෑන් එකක් ගහනවා. සුගුමාරන් කුරුප්පු එයා අබුඩාබි ඉද්දි බලපු ෆිල්ම් එකකින් තමයි මේ වංචාව කරන්න ඉන්ස්පයර්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් මෙලන් ඉස්සල්ලා මොකද කරන්නේ? සුගුමාරන්ගේ හැඩරුවට ඉන්න තවත් මලසිරුරක් හොයන්න ගන්නවා. ඉතින් මේක ඒගොල්ලන් ඉස්සල්ලාම හොයන්න ගන්නේ කනත්ෙන්. ඒත් මේ සුගුමාරන්ගේ හැඩරුවට ගැලපෙන එක බොඩියක්වත් හම්බෙලා නැහැ මේගොල්ලන්ට. ඊළඟ ප්ලෑන් එක උනේ හොස්පිටල් එකේ තියෙන මලසිරුරක් ගන්න. ඒත් මේ හොස්පිටල් එකේ තියෙන මලසිරුර වල ෆෝනල්ලිල් තියෙන නිසා මේක මරණ පරීක්ෂණ වාර්තාවේදී ඔප්පු වෙන නිසා මේ ප්ලෑන් එකත් කැන්සල් කරලා දානවා. ඉතින් මේගොල්ලන්ට තිබ්බ අන්තිම ප්ලෑන් එක උනේ එක්කෙනෙක් වෙයි කියන්නේ මේ සුගුමාරන් කුරුප්ගේ හැඩරුවට ඉන්න පුද්ගලෙක්ව මරණ එක. ඉතින් මේගොල්ලන් කුරුප්ගේ හැඩරුව තියෙන පුද්ගලයන් ඒගොල්ලන්ගේ නගරේ පුරාම හොයනවා. ඒත් මේගොල්ලන්ට එක්කෙනෙක්වත් හම්බෙන්නේ නැහැ. එක අවස්ථාවකදී හිඟන්නෙක් හම්බෙනවා. හිඟන්නත් මේක දැනගත්තට පස්සේ මේගොල්ලන්ගෙන් ගැලවිලා පැනලා යනවා. ඉතින් මේ පුද්ගලයන් හතර දෙනාට ඒගොල්ලන්ගේ එක ප්ලෑන් එකක්වත් වැඩ කරපු නැති නිසා ඒගොල්ලන් මොකද කරන්නේ? රෑ වෙලා එක කෑම කඩේකින් කාලා ගෙදර යමින් ඉන්නකොට අර මම මුලදී කිව්ව චාකෝ කියන පුද්ගලයා මේ කුරුප්ගේ වාහනට අත දානවා ලිෆ්ට් එකක් ඉල්ලගෙන. ඉතින් මේ සුගුමාරන් කුරුප්පුත් මොකද කරන්නේ? එයාගේ වාහනට මෙයාට නගරේ ගත්තට පස්සේ මේගොල්ලන් හතර දෙනාටම හිතන එකම දේ තමයි මේ චාකෝ කියන පුද්ගලයාත් ඇවිල්ලා සුගුමාරන්ගේ හැඩරුවමයි, ඒ කියන්නේ එයාගේ උසමයි, එයාගේ මහතමයි, ඒ වගේම තමයි එයාගේ කොණ්ඩෙමයි මේ පුද්ගලයාට තියෙන්නේ. ඉතින් මේ පුද්ගලයන් තීරණය කරා මේ චාකෝ කියන පුද්ගලයා මරලා ඒ මලසිරුර ලෑස්ති කරමු කියලා. ඉතින් මොව් මොකද කරන්නේ? මොංගාව දින මත්යන් බෝතලයට කිසියම් දෙයක් දාලා මේ පුද්ගලයාට, ඒ කියන්නේ මේ චාකෝ කියන පුද්ගලයාට බොණ්ඩ කියනවා. ඒත් මේ චාකෝ කියන පුද්ගලයා එච්චර කැමති වෙන්නේ නැහැ. ඉතින් කුරුප් මොකද කරන්නේ? මේ කාර් එක පැත්තකින් නවත්තලා බාස්කර කියන පුද්ගලයාට කියනවා මේක යාට පොවන්න කියලා කොහොම හරි. ඉතින් මේ බාස්කරුත් කොහොම හරි කන්වින්ස් කරලා මේ පුද්ගලයාට මේක පොවනවා, මේ මත්යන් එක පොවනවා. ටික වෙලාවකට පස්සේ මේ පුද්ගලයා සිහිය නැති වෙනවා. ඊට පස්සේ මේ සාගෝ කියන පුද්ගලයා මොකද කරන්නේ? මේ චාකෝ කියන පුද්ගලයාව එක රෙදි කෑල්ලකින් බෙල්ල ගැට ගහලා එයාගේ බෙල්ල කඩනවා. පස්සේ මේ පුද්ගලයන් හතර දෙනා මේ මරපු චාකෝගේ මලසිරුර කුරුප්ගේ ගෙදර අරන් ගිහිල්ලා එයාගේ මූණ තනිකරම විනාශ කරනවා. ඉතින් මේ පුද්ගලයාගේ මූණ හඳුන ගන්න බැරි විදිහට විනාශ කරාට පස්සේ මුගලන් මොකද කරන්නේ? මූණට, අතට, ඒ වගේම තමයි පපුව ප්‍රදේශයට පෙට්‍රල් වක් කරලා ගිනි තියනවා. මේ පුද්ගලයා පුච්චලා ආයෙත් අර කාර් එකට නැගගෙන ගිහිල්ලා කුන්නම් කියන ප්‍රදේශයෙන් නවත්තනවා. පස්සේ මොන් මොකද කරන්නේ? ඒ කාර් එක අනිත් පැත්තට පෙරලලා ඒ කාර් එකට ගිනි තියනවා. ඉතින් මේ සුගුමාරන් කුරුප්සා ඇය කට්ටියට මේ මාස්ටර් ප්ලෑන් එකේදී එක දෙයක් වරදිනවා. ඒ තමයි ඒ පුද්ගලයාගේ මලසිරුර ගේද්දී ඒ පුද්ගලයාට පාවහන් දෙකක් දීලා නැහැ. ඒ වගේම තමයි හදිසිය ඇඳුම් මාරු කරද්දී ඒ පුද්ගලයාගේ යට ඇඳුම මාරු කරලා නැහැ. ඉතින් මුලදී පොලිසියයි ඒ වගේම තමයි චාකෝගේ බිරිඳයි මේක චාකෝගේ මලසිරුර කියලා හොයාගත්තේ චාකෝගේ යට ඇඳුමෙන්. ඉතින් මේ ඔක්කොම පිළිගත්ත නිසා බාස්කර කියන පුද්ගලයාටයි, ඒ වගේම තමයි පොන්නප්පන් කියන පුද්ගලයාටයි ජීවිතාන්තය දක්වා සිරදඬුම හම්බ වෙනවා. ඒත් ඒගොල්ලන්ට මේ සුගුමාරන් කුරුප් කියන පුද්ගලයාව හොයාගන්න හම්බෙන්නෙම නැහැ.
මෙයා මුලදී වැඩ කරපු අබු ඩාබියේ තියෙන ආයතන කෝල් කරලා අහනවා එයා එහෙට ආවද කියලා. එයා එහෙට ගියනුත් නැහැ. ඒත් මේ සුගුමාරන් හුරුප් කියන පුද්ගලයා එයාගේ ෆැමිලි එකත් එක්ක හැමතිස්සෙම ටච් එකේ තමයි ඉන්නේ. පොලිසිය අද වෙනතුරු, ඒ කියන්නේ අවුරුදු 30ක් වෙලත් මේ සුගුමාරන් හුරුප් කියන පුද්ගලයාව ඒගොල්ලන්ට හොයාගන්න බැරි වෙලා තියෙනවා. මෑතකදී මේ සුගුමාරන් හුරුප්ගේ පුතාගේ තිබ්බ වෙඩින් එකට පොලිසිය ඔක්කොම වෙස් වලාගෙන ගිහින් බලාගෙන හිටියා මේ සුගුමාරන් හුරුප් කියන පුද්ගලයා ඒද කියලා. ඒත් ඔහු එදා ආවේ නැහැ. ඉතින් මේ කතාව තාම කේරළේ ප්‍රසිද්ධ නිසා මේ කතාව පාදක කරගෙන හුරුප් කියලා ෆිල්ම් එකක් එන්න තියෙනවා. ඉතින් මේ කුරුප් කියන ෆිල්ම් එකේ ටීසර් YouTube එකේ තියෙනවා. ඔයගොල්ලන් කැමති නම් ගිහලා YouTube එකට ගිහිල්ලා කුරුප් කියලා ගහලා බලන්න ඔයගොල්ලන්ට ඒ ටීසර් එක දැක ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ සුගුමාරන් කුරුප් ගැන මොනවද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ Instagram එකේ link එක තියෙනවා. කැමති නම් ගිහලා follow කරන්න. තවත් interesting මාතෘකාවක් අරන් එනකන් thank you.